ආයිබෝවන් සුප සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා වෙනස් ලෝකයේ YouTube channel එකේ සමගතු වෙලා ඉන්න ආදරණීය ඔබ සැමට මම නිතරම කියන විශ්වයේ තියෙන දේවල් ග්‍රහණය කරගෙන අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා මම අදහනහම විශ්වාස කරන දේ තමයි අපටත් එක සිතන්න සිදු වෙනවා ඇස් දෙකට පේන මානෙ අඩුයි කන් දෙකට ඇසෙන ශබ්ද ප්‍රමාණය අඩුයි අපි ඇහැට දකින ප්‍රමාණයත් අඩුයි සිතට දැනෙන සිතුවිලි ගත්තොත් අපි සාමාන්‍ය දවසකට සිතුවිලි 7000ක් ඇතර ප්‍රමාණයක් අපේ හිතට එනවා. නමුත් ඒ වගේම අපේ ජීවිතය ආලෝකමත් කරන්න අවශ්‍ය වෙන්නේ 10ක් 15ක් කියන ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපිට කන් දෙකට ඇහුන්නේ නැහැ, ඇස් දෙකට පෙනුන්නේ නැහැ, අපිට දැනුන්නේ නැහැ, අපිට ස්පර්ශය දැනුන්නේ නැහැ කියලා හිතලා ලෝකයේ තියෙන සෑම දෙයක්ම බොරුයි 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 කියලා ඔබට එහෙම කියන්න බෑ. මොකද හේතුව තමයි හැම දෙයක්ම මේ විශ්වයේ ක්‍රියාත්මක වෙනවා. අපිට ග්‍රහණය කරගන්න ප්‍රමාණයට තමයි අපිට ඒක දැනෙන්නේ. ඉතින් මම මේ හැම දෙයක්ම පරිශන පවත්වලා මගේ ජීවිතේට ආකර්ෂණ බලයේ ශක්තිය ලබාගෙන ඉවර වෙලා තමයි ඔබ වෙනින් මේවා ඉදිරිපත් කරන්නේ. මම මේට ඉස්සෙල්ලා කුරුඳු ගැන කිව්වා. ඊට ඉස්සෙල්ලා මම හිමාලයන් සෝල් ගැන කිව්වා. ඉතින් සමහර අපත්‍යර්ථ හිමාලයන් සෝල්ට අහවල් රටවල තියෙන රටায় දුප්පත් කියලා මතක තියාගන්න. සමහර දේවල් තිබ්බට අපි ඒවා අපි ගන්නෙ නැත්නම් අපිට ඒවයි ප්‍රතිඵල ලබා ගන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගොඩක් අය වෙලාවට දැන් ඔබේ නිවස තුළ බෑඩ් එනර්ජි තියෙනවා. ඇයි? අපි ඉස්සර අපේ වැසිකිළි ඔය ටොයිලට් එක හැදුවේ ගේම් පිටත. ඒ හදන්න ඒ කාලේ හේතුවක් තිබුණා. දැන් අපි සුපෝභෝගී වෙලා නිසා හා ටොයිලට් එකට ඈතට දුරට යන කම්මැලිකම නිසා අපි ගේ ඇතුලේ එක හදනවා. හැදුවට ප්‍රශ්නේ තියෙන ගැටලුව තියෙන ගොඩක් දෙනා ඒක යූස් කරනකොට භාවිතා කරනකොට ඒකෙන් එන්නේ ගුඩ් එනර්ජි නෙමෙයි බෑඩ් එනර්ජි විතරමයි. ඒ බෑඩ් එනර්ජි එන නිසා මම මැලේසියාවේ රටක එක දවසක් ගිහිල්ලා ඉන්නකොට මම දැක්කා ඒගොල්ලෝ අර ඒගොල්ලෝගේ කොම ඒගොල්ලෝගේ වැසිකිළිය ටොයිලට් එකේ දොර ළඟ පහලට බර වෙන්න ගහලා තියෙනවා පිරමිඩ් තුනක්. මෙන්න මේ වගේ පිරමිඩ් තුනක් තියෙනවා. මේක කාඩ් වලින් කාඩ්බෝඩ් වලින් හදලා තියන්නත් පුළුවන්. මේ පිරමිඩ් මෙන්න මේ වගේ තුනක්. මේ පහල අතට අලවල තිබුණා. පස්සේ මගේ ගේමියේ ගේම ඇයි කියලා. එයා කියන මේ ටොයිලට් එකෙන් එන්නේ ගුඩ් එනර්ජි නෙමෙයි බෑඩ් එනර්ජි එන්නේ. ඒවා කපා හරින්න අපි පිරමිඩ් තුනක් අපේ ටොයිලට් එකේ උඩ, ඒ කියන්නේ එළියට එන තැන අලවල තියෙනවා මෙන්න මේ ආකාරයට. ඉතින් ඔබටත් පුළුවන් දැන් මේ පිරමිඩ් ගන්න එක මේ මුදල් යනවනේ. මුදල් යන අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මේ ආකාරයට පිරමිඩ් තුනක් හදාගන්න කාඩ්බෝඩ් වලින්. හදාගෙන ඉවර වෙලා ඔබ ටොයිලට් එකේ ඇතුළේ තියෙන උඩ ද්වාරයේ උඩ සම්පූර්ණ මෙන්න මේ ආකාරයට අලවන්න තුනක්. මේ විදිහට අලවන්න. අලවල ඉවර වෙලා ඒක හැමම තියාගන්න ඒක හරි හොඳයි. අර බෑඩ් එනර්ජි එනකොට ඒවා විනාශ කිරීම ශක්තිය තියෙන පිරමිඩ් වල. ඊට අමතරව මතක තියාගන්න තව එකක් ඔබට කරන්න පුළුවන් හිමාලයන් සෝල්ට්. හිමාලයන් සෝල්ට් අරගෙන ඉවර වෙලා මාසකට සැරයක් ඒ සෝල්ට් ටික අලුත් කරන්න කුඩා වීදුරුවක මෙන්න මේ වගේ වීදුරුවකට දාලා මම මේ පෙන්නනවා. වීදුරුවකට දාන්න කරාබුනටි තුනකුත් මේ වීදුරුවට දාන්න. හිමාලයන් සෝල්ට් ටිකකුත් දාන්න. ඒ වගේ මේ කුරුඳු කෑලි ටිකකුත් දාලා ඉවර වෙලා අර බාත්รูම් එකේ තියන්න අයිනකින් තියලා තියන්න. තිබන් පස්සේ ඒකෙත් ඔබේ ගුඩ් එනර්ජි එනවා, බෑඩ් එනර්ජි ඉවත් වෙනවා. මම දැන් ඒ ගැන කතා කරලා මේ කරාබුනටි ගැන ආවහින්ද කරාබුනටි වලින් අලුත් දේවල් ටිකක් ඔබේ ජීවිතයට ලං කරගන්න පුළුවන්. සෞභාග්‍ය සතුට ලං කරගන්න පුළුවන් මම පෙත් ටිකක් කියලා දෙන්න යන්නේ. දැන් මම ඔබට කියන ඔය රූම් එකේ ගොඩක් වෙලාවට නිතරම යූස් කරනවනේ ඒක පුළුවන් තරම් පිරිසුදු තියන ගොඩක් දෙනෙක් ඉන්න තැන. ඒක කොයි වෙලාවෙවත් ඔබට අවාසනාව කැඳගන්නේ ඔබමයි. ඒක ඇරලා තියන්න එපා. ඒක වහන්න. ඒක නිතරම වහලා තියන්න. ඒකේ පළුදු වෙලා මොන හරි තියෙනවනේ ඒක රෙපයා කරලා තියාගන්න. දොර සම්පූර්ණයෙන් වහලා තියාගන්න. ඒක අනික නිතරම පිරිසුදු තියාගන්න. ඔබට පුළුවන් මොන හරි හොඳ පැලෑටියක් ඒක ඇතුලේ වවන්න පුළුවන් නම් කොමාරිකා හොඳයි. තව ගොඩක් පැලෑට තියෙනවා. වවන්න පුළුවන් නම් ඒක ඇතුලේ හොඳයි. මොකද හේතුව ඒක පිරිසුදු තියෙන්න ඕනේ. ඒකටත් ඔබ ඉහෙන ස්ප්‍රේ එකකින් කොලන් වර්ගේ මොන හරි තියෙනවනේ ඒකත් ඉහෙලා පිරිසුදු තියාගන්න. ඒක මොකද හේතුව නැත්නම් අපි මේ කොච්චර දේවල් කළත් අපිට ගුඩ් එනර්ජි ඇතුල් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔබට පුළුවන් මේ කරාබු නැටි වලින් පොඩි දෙයක් කියන මම කියන්නේ සූදානම් වෙනවා කියලා. කරාබු නැටි අරගෙන කරාබු නැටි තුනක් අංක 3 369 මෙතඩ් එක ඔබ දන්නවනේ. අංක 3 ලොකු බලයක් තියෙනවා. කරාබු නැටි තුනක් ගන්න. කරාබු නැටි තුනක් අරගෙන මේ ඩෝ එකේ ඔබ ඇතුල් වෙන ප්‍රධාන දොරේ අයිනේ පෑගෙන්නේ නැතුව මේ කරාබු නැටි තුන දාන්න. මේ කරාබු නැටි තුනයි ගන්න තුනක් දාන්න. ඊට පස්සේ ඔබ තවත් කරාබු නැටි තුනක් ගන්න. අරගෙන ඉවර වෙලා ඔබේ මුදල් පසුබිම මම ඊට ඉස්සලා කියලා දෙනවා. මුදල් පසුබිම පිරිසුදු තියෙන්න ඕනේ කියලා.
පුළුවන්නම් හිමාලයන් සෝල්ට් ටිකක් අරගෙන ඉවර වෙලා ඒක රෙදි කඩක පොඟවලා ඉවර වෙලා ෆර්ස් එක ඇතුළේ හොඳට පිරිසුදු කරා. පිරිසුදු කළාන් පස්සේ ඒක තියෙන බෑඩ් එනර්ජි ඔක්කොම අසුභ ශක්තිය නිවත් වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඒ සෝල්ට් සුළු ප්‍රමාණයක් දසක වගේ ප්‍රමාණයක් ඇතුළේ ෆර්ස් එකට දාන්න. දාලා ඉවරලා ඕන්න මේ කුරුඳු කෑල්ල දැන් මේ තියෙන මගලන් කුරුඳු. මෙන්න මේවයි කුරුඳු කෑල්ල කඩලා ඉවර වෙලා ෆර්ස් එකට දාන්න. ඊට අමතර ප්‍රධාන දේ එක නෙමෙයි. මෙන්න ප්‍රධාන දේ තමයි කරාබුනට තුනක් දාන්න. දැන් සම්පූර්ණ ෆර්ස් එක සුද්ධ පවිත්‍ර කරලා ඒක ඇතුළට දාන්න. දාලා ඉවරලා මුදල් එහෙම එහෙ නවලා තියෙනවනේ ඒක එක පැත්තකට. දැන් අපි කිම් කොළ තියෙනවනේ එක පැත්තකට. 5000 10000 100 කොළ එක පැත්තකට නවලා තියාගන්න මේ විදිහට. තියාගන්න. ඊට ඒක අමතරව ඒකේ කිසිම බස් ටිකට් එකක් ගෙවන්න තියෙන බිල් ඒ කිසි දෙයක් ඒක ඇතුළේ තියන්න එපා. ඒක හොඳට පිරිසුදුව තියෙන්න ඕනේ. පුළුවන් නම් ওই කුරුදු දුම් එහෙම අල්ලනවනේ ගෙදර මං කියන ගොඩක් වෙලාවට කුරුදු දුම් අල්ලන්න කියලා. ෆර්ස් එකටත් අල්ලන්න. මොකද හේතුව ඒක තමයි මනි මැග්නට්. ඒක තමයි මුදල් ආකර්ෂණය කරගන්න. ඒක තියන්න ඔබට පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ෆර්ස් එක පිටිපස්සේ සාක්කුවේ දාගන්න නැතුව ඉස්සරහ. ඒක ආරක්ෂාවටත් හොඳයි. ඉස්සරහ තියාගන්න බලන්න. මොකද ඒක අර එනර්ජි එක අඩු වෙනවා පිටිපස්සේ දාගන්න මේක ඔබ වාඩි වෙනකොට. ඒක විශේෂයෙන් පිරිමි අය ගෑනුවානේ පිරිමි අය. ඊට අමතරව මතක තියාගන්න එකට ඕනේ දැන් අපි දැම්ම අර කරාබුනට තුන දැම්මා. දැන් ඕන දාලා ෆර්ස් එකක් සූදානම් කරලා ෆර්ස් එකට මුදල් ආකර්ෂණය වෙනවා කියලා හිතලා මේ මුදල් ටික අරගෙන ඉවර වෙලා හැමදාම උදේ පාන්දර අර හැමදාම උදේ කරාබුනට තුනක් දානවා හොඳයි. ඔබ කරාබුනට දාලා ඉවර වෙලා අර මුදල් අරගෙන මේ මුදල් පොඩ අත ගන්න. අත ගාලා මෙවැනි මුදල් දස ලක්ෂ ගණනින් මා වෙත ළඟා වෙනවා. ඒ ළඟාවීම පිළිබඳ විශ්වයට ස්තුතිය කියලා කියන්නේ. කියලා අර කරාබු නැටි දෙකත් එක්ක නැටි තුනත් එක්ක මුදල් පසුම්බියේ පරිශාකාරීව තියාගන්න බලන්න. ඊළඟ එකට ඊට පස්සේ අපි යනවා පූජාසනය. ඔබ පූජාසනයට ගිහිල්ලා මොනවද කරන්න? ඔබ බෞද්ධයෙක් වේවා අබෞද්ධයෙක් වේවා ඕනෑම කෙනෙක් ගිහිල්ලා ජේසුස් වහන්සේට වඳිනවා, බුදුහාමුදුරුවෝ වඳිනවා. වැඳලා ඉවරලා මොකද්ද ඔබ වඳින්නේ? ඔබ අනිවාර්යෙන් වඳින්නේ නිවනට යන නෙමෙයි, ඔබේ භෞතික ජීවිතය සැපවත් කරලා දෙන්න, ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි 99%ක් වැඳලා යන්නේ. එතකොට මේ වඳින පූජාසනයේ ප්‍රබල ශක්තියක් එනර්ජි එකක් හටගෙන තියෙනවා. මොකද ඔබ නිතරම එතනින් ඉල්ලන නිසා, හා එතන වන්දනාමාන කරන නිසා. ඔබ එතනටත් අර කරාබු නැටි තුනක් අරගෙන ඒ පිළිමේ ළඟ ඒ කරාබු නැටි තුන තියන්න. මේක සාමාන්‍ය මෙත් ඔක්කොම මන්නම් කරන්නේ හයෙන් ඉස්සෙල්ලා. හයෙන් ඉස්සෙල්ලා අලුත් කරන මේ ඔක්කොම අර බෑඩ් එනර්ජි අයින් කරලා ගුඩ් එනර්ජි දානවා. දාලා තමයි වැඩට පිටක් දෙන්නේ. ඒ නිසා හරි හොඳයි ඔය කරාබු නැටි තුනක් ඔබ තියෙනවා බුදු පිළිමේ ළඟ. එහෙම නැත්නම් ජේස්වාංශක පිළිමේ ළඟ, එහෙම නැත්නම් වන්දනාමාන කරන පිළිමේ ළඟ. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ජනේලෙ. ඔබේ ජනේලෙ අපි කිව්වෙ ගෙදර ජනේල් තියෙනවා කියලා තුන හතරක් තියෙනවා කියලා. ජනේල් තුනක් ළඟ, ප්‍රධාන ජනේල් තුනක් ළඟ කරාබු නැටි තුන 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 තියන නමයක්. කරාබු නැටි තුන 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 නමයක් තියෙන. එහෙම නැත්නම් එච්චර කරාබු නැටි නැත්නම් කරාබු නැටි තුනක් ප්‍රධාන ජනේලයක් ළඟ තියන්න. තුන කියලා කියන්නේ මං කව ලොකු බලයක් තියෙන එනර්ජි එකක් තියෙන අංකයක් කියලා තියන්න. තිබන් පස්සේ එන්නේ අර බෑඩ් එනර්ජි ගිහිල්ලා කරාබු නැටිත් එක්ක එන්නේ ගුඩ් එනර්ජි නිවස තුළට ඇතුළු වෙනවා. සුභ ශක්තිය ඇතුළු වෙලා ගෙදර තියෙන සාමය, සමගිය, සතුට, ප්‍රීතිය ආරක්ෂා කරන මේ කරාබු නැටි ගුරුකම ඉවහල් වෙනවා. ඔන්න එක. ඊට පස්සේ ඔබ මේ තව කරන්න කරාබු නැටි. දැන් ඔබ කරාබු නැටි ටික තිබ්බන ඔය ආකාරයට සියල ඉවර වෙලා ඔබේ ෆර්ස් එකේ දැම්මා, පූජාසනේ තිබ්බා, ඔබේ මුදල් පසුම්බියේ තිබ්බා, ජනේල් ළඟ තිබ්බා. දැන් ඔහොම ඉඳලා ඉවර වෙලා කරාබු නැටි ගුරුකම කරලා උදේ පාන්දර 6ට ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ මම නම් ඉන්නේ පద్මාසනේ. ඔබට කැමති නම් පහසු ආකාරයක ඔබ කැමැති භාවනා ආසනයක පොඩි වේලාවක් වාඩි වෙලා ඉවර වෙලා ඔබ මේ කරාබු නැටි ගුරුකමෙන් පස්සේ ඔබ වෙතට වැඩි වශයෙන් මුදල් ආකර්ෂණය වෙනවා කියලා හිතන්න. හිතලා ස්පියාගෙන මේ විදිහට ඔන්න ස්පියාම ඉස්සලා අපි කරන්නේ හෙමින් හුස්ම ගන්න. සෙමින් හුස්ම ගන්න. සිනාවේග සෙමින් පිට කරන. ගැඹුරින් හුස්ම ගන්න. ගැඹුරින් පිට කළා හිතන්න මා වෙතට මුදල් විශ්වයේ මුදල් ආකර්ෂණ වීම පිළිබඳව විශ්වයට ස්තුතියි. නැත්තම් කරාබු නැටි තුනක් මේ අතට අරගෙන මෙන්න මේ විදියට අතේ තියාගෙන වැඩි වැඩියෙන් මුදල් මා වෙතට විශ්වයෙන් ලබා දීම පිළිබඳව විශ්වයට ස්තුතියි. ඔන්න ඔය ආකාරයෙන් පොඩි වේලාවක් ඔය ගැනම හිතමින් භාවනා කරන්න. භාවනා කරනකොට ඔබ දකින්න ඔබ ඉන්න ව්‍යාපාරේ
ඔබේ ගෙදර ඔබට අවශ්‍ය දේවල් කිරීම සඳහා අවශ්‍ය මුදල් වැඩි ප්‍රමාණයක් හැමදාම ඔබට ග්‍රහණය වෙනවා. ඔබ වෙත ආකර්ෂණය වෙනවා කියලා හිතන්න. හිතල ඉවර වෙලා විශ්වයට ස්තුති කරන්න අනිවාර්යෙන් ඔබේ ආර්ථික අපහසුතා නැති වෙලා ඔබේ ජීවිතය සෞභාග්‍යමත් කරනවා මාසයක් යන්න මත්තෙන් මෙන්න මේක හරියට කරන්න පුළුවන් නම් මේ කරාබු නැටි ගුරුකම. මම මේ දේවල් ගැන ගොඩක් ඔබට කියලා දීලා තියෙනවා. මිනිස්සුන්ට කුරුදු ගුරුකම ගැන කියලා දීලා තියෙනවා. තව තව දේවල් ගැන කියලා දීලා තියෙනවා. මේවා මම කියන්නේ ඔබ අත්හදා බලන්න. මේවා සම්බන්ධව ගොඩක් ගැටලු තියෙනවා. මගේ විශ්ව මංජුසා පොත ඔබට සරසවි පොත්වලින් ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් රාත්‍රී 9න් පස්සේ මාරුට හැම දිනාටම පිළිතුරු දෙන්න බැරි වෙයි. පුළුවන් ගාටම පිළිතුරු දෙනවා. මගේ දුරකථන අංකයේ 0767 265 240 අපේ ගොඩක් මමලේ පොත්පත් තියෙනවා. හිමාලයන් සෝල්ට් ඔරිජිනල් හිමාලයන් සෝල්ට් ගන්න ඕන නම් ඔබ අපිට කතා කරන්න. හැබැයි මාත් එක්ක කතා කරන ගොඩක් වෙලාවට මම කැමතියි රාත්‍රී 9න් පස්සේ 9න් පස්සේ ගොම්ප 100 150 කතා කරන මිනිස්සෙක් එහෙම උත්තර දෙන්න බැරි වෙයි. නමුත් මම පුළුවන් වෙලාවට මට ඉඩ තියෙන වෙලාවට මම ඔබට කතා කරනවා. ඔබ WhatsApp message එකක් දැම්ම සමහර දවස් දෙක තුනක් යයි. මම පිළිතුරු එවනවා හැකි ආකාරයට. ඉතින් ඔබ සෑම මේ දේවල් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. විශ්වය ඔබ සමගයි. විශ්වයත් එක්ක බද්ධ වෙලා ඉන්න අනිවාර්යෙන් ඔබට විශ්වයෙන් උදව් උපකාර ලැබෙනවා. එහෙනම් සමු ගැනීමට අවසරයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. හරේ ඕම්. ශාන්ති ශාන්ති ශාන්ති.